නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉමස්මිින් සති දංහෝති මස්සුප්පාදායි දංවක්පද්ජති මස්මිං අසතිීදන්න හෝතී මස්සු නිරෝධයිදං නිරුජ්ජතීති. සද්දා බුද්ධි සම්පන්න පෙන්නත්න්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ කටයුතු සම්පාදනය කර ගනිමින්. අපේ චිත්ත සන්තානය සකත්කර ගැනීමේ වැඩ පිළිවෙල පිළිබඳ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව, නිවන් මග ධර්ම දේශනා මාලාව, අපි හැමදාම ප්‍රායෝගික අපි කොයිවිදිහයටද ජීවත්වෙෙන්ඩෝනෑ කොයිවිදිහටද ධර්මය අවබෝධ වෙන විදිහට තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්නේ කියලා. ධර්මකරණුත් එක්ක ප්‍රායෝගික පැත්තක් සාකච්ඡා කරනවා. ඒක අත්‍යවශ්‍ය දෙයක් බව මේ හැම දෙ නම දන්නවා. එමනතු අපේ ජීවිතයට ධර්මයකතු කරගත්ත නැත්තං අපි ධර්මයෙන් පෝෂණය වෙලා නෑ. අපේ හැම ක්‍රාකාරීක මක්ම, දිහා බලලා අපිට තරම් ගඩ පුුවන් වැඩෝඕන අපි කොච්චර පෝෂණ වෙලායිඉ ද කියලා. ද මේ දිනව අපි මග්ා මග්‍යඥාන දස්සනය සුද්ධියත් ංකාවිතරණය සුද්්‍යියත් කියෙන දෙක අතරකොටසෙහි සතිපට්ටහනය ගැන සාකච්ඡා කරමින් ඉන්න වෙලාව මේ ඔක්කොම එකට සම්බන්ධ කරගඩ ඕනේ කොහොම දෙකට සම්බන්ධ කරගන්නේ සීය පවත්වා ගැනීම ගැන සහ පාවා ගැනීම කියැන්නේ මොකක් දෙක අපි සාකච්ඡාරමින් හිටියා තුවර සහය පවතින්නේ මෙිනිහි කිරීමම් ඇති කල්හි ඒත් එතකොටත් එතනත් අපිට දැන් කලින් සති පට්ටහනය ගැන කතා කරට වැඩිය අදහසක් එෙන්ඩ ඕනෙ හොඳ අදහසක්ෙන්ඩ ඕනෑ මොකක් දේ අදහස මේ සිහිය පවතින්නේ අපේ සිහිය පවතින්නේ පටි සවම්පන්නවයි. දෙසකට අපිට දැඩිය අදහසක් ෙන වෙනදට වැඩිය. මම ඒක ඒ ධාරාවට හේතුවෙන වැඩපිළවල කරේ නැත්තං මගේතු මගේ මනසිකාරයේ සිිය ඔබ දින්නේ . හවල්දේරොත් තමයි හවල්දේ වෙන්නේ කියලා දන්න අපි. හොද්දක් හදාගන්ඩ කවුරහර කෙනෙ කොක්කෝම ජාති දාලා රත්කරරි නැත්තම් නද විය පිහදන් කරලා ඔක්කෝම කරලා අවශ්‍ය කරන සරක්කු ආදිය හ ආද ඔක්කොම දාලා මිරිස් දාලා වතුර දා ඔක්කමළ රත්කර නැතු තිනවා. එෙනම් වැඩක් කෙන්නේ නෑ අන්නේ වගේ කළ යුතු දේ කළොත් තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. කියලා අප පැත්තෙන් අපි හොඳට දැනගෙන පටිත් සහඋපන්නව සතිපට්ට නය සාකච්චා කන්නන ව අද දවස අපි මේකේ වෙනස් මුහුණුවරකට මේ රගෙනයන්ට බලාපරොත්තියෙනවා ඒකෙම තව අත්‍යවශ කාරණාවක් ඉතා අත්‍යවශ කාරණාවක් පිළිබඳ සාකච්ඡා කරන්්ඩයි සූදාන වෙන්නේ සතිපට්ටහනයටම අදාළව සහ පටි සම්පාදයට අදාළව ඒැන් ඒ පිළිබඳ හැඟීම් අපිට දැන් ජනත ෙන්ඩුවවනම කක්ද අපේ සන්තානගත වැඩ පිළි වෙල අපිටම සකස් කරග්ඩ පුළුවන් කියලා දැනෙන ගානට එනකොට තමයි යාට තේරෙන්නේ මේ මාර්ගය නිවරදිෝ තෝරගණඩ පුළුවන්කම මාර්ගය අමාර්ගය තෝරග්ඩ පුළුවන් වෙන අතකොට මොකද මේ වැඩපිළි වෙල අපේ මානසි කාර වැඩපිළිවෙල අපි තේරුම් ගණ්ඩු නෑ හොඳයි මං මේ අත්තන්ගේ මෙමනෝ බොරුවක් එහෙම කියඩ සිද්ධ වෙන වෙලාවල්ලල බුදු හාම්දුරුවන්ගේ මදක් කලා තිනව දන්න බදුජාණන් වහන්ේ මතක්ක ර තින දක්්ි න්න්නම් බරුවක් කියන්නේ කියලා නේද එතකොට අන්න එහෙම මතක්වෙලා තියෙනවද කියලා බලන්ට. එතකොට ඇයිඒ ඊළඟට මොුණහරි වැරදක් කරන්න යනකොට. පුුරුවක්්‍ය තරන්නේ වම්ඹුරුවක්ක උදාහනකට දැන් අයෙන් හෝ වනය හෝ වැරදක් කරන් යනකොට මෙච්චර වටින මේ ජීවිතය ප්‍රතිඵල ලබාගත හැකි ුවන දියුණු කරගත්වොත් අවබෝධ කරගත හැකි සියලු සංසාරක දුක්කස්කන්දයෙන් අතම දෙෙන්ට පුළුවන්කම තියෙන මහා ධර්මයක් මට උරුම වෙලා තියෙනවා මේ ධර්මය අවබෝධ කරග්ඩ බාධාවෙන දේවල්තමයි මගේඇතින් මේ සිද්ධ වෙන්නේ මගේ මරණය සිද්ධ වනොත් එහෙම මේ ධර්මය අවබෝධ කරගන්නඩ ස්සෙල්ලා මට අය මනුස ජීවිතයක් කොයිකාලක ලැබේද දන්නේ නැහැ අන්න ඒ වගේ සිතුවිල්ලකින් ගරද්දක් වැලකිලා තියනොද කියලා මෙනිහි කළ බල එම සිතුවල විල්ලති නද කියෙලා ඇමොකද අපිට පින්නත්න්නේ අපේ හිත ධර්ම අවබෝධය ධර්මයෙන් අපේ හිත ආලෝකමත් වෙන්නේ නැහැ සල් කැඩෙනකා සිල් කැඩෙනකොට අපිට ධර්මය තේරෙන් තේරුම් ගණ් ධර්මය තේරුම් ගන්නව ැනමකක්ද මේ ගැඹුරු කරුණුවාරගෙන ඒ කරුණු පොත්පත්වලින් ගැටග හලා නීතිය හදාාරණෝ වගේ නැත්තං ගනිතය හධාරණෝ වගේ විද්‍යාවහදාරනවා වගේ ඒ වගේ හටි හට තියන ගොඩක් උසස් දේවල්තියනවා නේ මේ නද ට ස පෙ ර සස් පපල්ට වැඩ විශිද ාව ශිද ඩදිය ආචාර්ය මහාචාරය ඒවාගේ ද ගෙනගඩ් තියනේ සියුම් සියම් කරමතියවා. ගැඹුරු කරනු තියනවා. එතකොට අන්නේ වගේ පොත්වත්තුලින් අල්ලලා උපටලා අරගන්න මේක ඉගනගන්ඩ එහෙම කරගණඩ පුළුවන් එහෙම කරගත්ත කියලා හරිියන්නේ නෑ තරහයන මමාත්‍රයයක් වන්නවතින්න. රුණුටි ගොඩා ගකතු කර ගත කියෙන තරහයැනව තින්න. එතකොට මේක ඇතුලාන්ද අවෝධ කරණඩන් ඒ ධර්ම ධර්මයකයන් මගද මින්නු මේ ම්ඹියාකිත්‍ර වෙච්ච සරීර සහ එකකතින ත්‍රියාකාරිත්්‍යය පළිඳවයි. අන්නේඒ ක්‍රාකාරිත්‍යය පිළිබඳව තියනද ඒ ක්‍රියාකාර්තය තුළින් තමන් තේරුම් ගඩුවන. අර ධර්මය දැනගත්ත ධර්ම කරුණු අපේ ජීවිතයට සම්බඳධ කරගන්නවා කියන්නේ එකයි. මුණුවට අන්නේ සම්බන්ධ කරනතියන රූපවේදෙනන සංඥංකාර ානකන පච පානස්කන්දය හමතැනක දේශන කළමක රුපා නත්්‍යය දවා න්‍යය දනාව සංඥානත්‍යය සංකාර්ානනිත්‍යය විානත්්‍යය හෙම නද. හනට එක දුකයි අනාත්මයි අසසාරයි අසුබයි මෝනවා දේශන කර තිබ පංචපදාානස්කන්දයකනයි. එහනම් ඒක අබ පංචුපාදානස්කදය කහද මේ දනක න්න මෙතන තියෙන ප්චුපාදානස්කන්දේ එහම් ඒකවබෝධ කරගණ්ඩයි මේ ගන්න උත්හයි ඔක්කම ගන්න අපි. එතකොට ඒක කරගණ්ඩ අර වැරදි වගේ දේවල් කරනකට අතින් සීලේ පලද වෙනකොට ගුණයන් අඩුවෙනකොට නුගුණනයන් පහල වෙනකට එක ගඩ හම්බෙන්නේ න එති ඒක පටිත් සම්පන්නව තේරෙන්ට ුනුද එක මේක උුණොත් මේක වෙන්නේ මේ හිත සමාහිත කරගණ්ඩ සිත සමාහිත කරගණ්ඩ මන් මගේ මේ වයි බාධාවෙනවා. අදිස්සර හට අන්ඩ බෑ මේ හිරවෙනවා මේ තැන රදාා පවතින්නේ ත එක දැනක තියෙනනඒ පත්තරේ අන්ඩුබෑන් නුසංසුන්වෙලා කැලඹෙන හරියට වෙවුල නතත් තියන කෙනෙක් මොහරි වැඩක් කරන්ඩ සූදාන වෙනුවන ස්සල කරන්නු හෙද්බල වෙව්ලන කඩු කරගන්න එක ආෙ වගේ වෙව්ලන හිතක් තියෙන අය ඒ වෙවුලන ගතිය නැති කර ඇත්තන් හිතෙන් කරන්් ෝන මේ වැඩි කර හම් වෙන්නේ නෑ ඉතින් ඔන්න ඔය තත්ත්වයන් හින්දා අපි මේ සඳහා භාවිතා කළ යුතු උපක්‍රමයක් පහසුවෙන් තමන්ගි ජීවිතය ඉතා සුවපත්භාවයට පත්කරගණඩ පුළන් උපක් ක්‍රමයක් ගැන සාකච්ඡා කරන්න යන්නන්නේ එ එකකොට ඒක අපට දැනෙන් දොන මේ එකකරුත් මේ එකක වෙනවා කියලා. පන්නත්න බුදුගුණ දහම්ගුණ සඟගුණ අපි තෙරුවන්සරණගේ උපාසකු පාසිකවෝ. බුදුගුණ දහම්ගුණ සඟගුණ සරුධර්ම විදිහට අපේ සන්තානයෙන් නැගෙන ප්‍රමාණය වැඩිකරගණ්ඩ න හරි ඒ කැනෙ නැගෙන ප්‍රමාණකයන බුදුරජාන් වහන්සේ ගැන තියන පැහැදීම දැනීම ඒ පිළිබඳව තියන බුදුරජාණන් වහන්සේ ගැන තියෙන තමමාන්ගෙති අවබෝධය තේරුම් ගණ්ඩ නම් බුදුරජාණන් වහන්සේ ව මේ අපි පුද්ගලෙක් තේරුම් ගනිකම සාමාන්‍ය ජීවිතේ ඇගේ රූප රූප දිහබල්ලද පේ දිහබල්ලබෑ ඇහින්ද හගාක් බලන්න මුණ දෙයාගේ හැසිරීම සහ කතාව නදවන් යම් කි තේරුම් ගැනීමක් යම්කිසි ප්‍රමාණයක කරගන්න වරදින ඒවා නමුත් එතකොට ඒ තැනැත්තාගේ හෝ තැනැත්වයගේ කාලයක් කාශ්‍රය කරනකොට ඇති වෙන තියෙන ගුණයන් වෙලින් ඒකෙනගැ අපි අම්කිසි ආකාරයක තේරුමක් කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන තේරුම් ගඩනම් මවදැන ගණඩුව ුදුජාණන්හන්සේගේ තිබුණ ගුණ කීසරයක් කියල ඇදද ඉතිපිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධ විද්්‍යාචරණ සම්පන්න සුගතෝ ලෝක විදු ආදී ගුණයන් ගැන ඔය ගාතාව කීසරයක් කියල ඇදද ඒ වනට වැඩි දෙනෙක්ගෙන් බරගානක් කියල තිබුණට වැඩි දෙෙනෙක්ගෙන් ඇහවෝත් පින්නත්න ඔන්න ඔය ප්‍රධාන බුදුගුණ නමය ිබඳ තේරුම් දන්නේ නෑ දැන් මට වචනයෙන් කියන්ටත් එපා ඉංගියකංහත් කියන්න එපා ඔළුවත් හොල් අන්ඩ එපා හොමම ගල්ගිරිටික වගේඉදගෙන මෙනෙහි කරලා බලන්ඩ මම බුදුගුණ නමය හරියටම දන්නවෝද කියලා වච තේරුමත් එක්ක පොට්ටක් දන්නොද කියබලන්න සුගත කියනකොට ඒ ගුණේ තේරුම නොද කිය බලන්න තමන් හිත සම්මා සම්බුද්ධ කියනකොට ඒ ගුණේ තේරුම එනවද කියල බලන්න හිට. එනවද හිස්ත කියල බලන්න මට මුකුද කියන්නපා අරහන් කියනකොට ඒ ගුණේ තමග හිතේ නැගෙනවද බලන්න ඒගුණේට දාල් මොනෝහරදයක් මතක් කන බලන්න. හරි එතකොට අන්න එහෙම එන්ඩෝනේ. එතකොට අපිට වෙනදවාගේ නෙවෙයි බුද්ධ වන්දනාවේදී ඉතිපී සෝ භගවා අරහං සම්මා සම්බුද්ධ වි්‍යාචරණ සම්පන්නු සුගතෝ ලෝක යුතුම වෙනදවාගෙන වෙයි මේ ගාතාව සජ්ජායනනා කරනුට අමමුත්තත් දැන. අමුත්තක් දැනෙන විදිහට මේ ගුණ ටික හොඳට මිනිහි කරණ්ඩෝන. හරි ඒ ගුණ ගැන දැන ග්ඩෝන. දැන ගෙන හොඳට මිනිහි කර්ඩ ඕන. මෙහි මෙිහිරමිහි බුදු ගුණ ගැන කියවෙනකොට කොතනක හරි තැනක තමන්ටේ ගුණයන් දැනෙන විදිහට තමන්ගේ මනසිකාරය සකස් කරගන්නුවන එහෙම නෙකෙරුවොත් ඒක වෙයිද එහෙම නැකරුත් ඒක වෙයිද නෑවෙන්නෙම නෑ එහම කලොත් විතරයි ඒක වෙන්නේ ඇයි ඒ පටිත් සම්පන්න ස්වභාවය දන්දේ ගැන විතරයි හැගී වෙන අපි අන්දයවාගේ ල දන්දවා කියන්න ම මාන්ත්‍ර කියියනවා කියියුණු මන්තර කියවනවා වගේ බුදුගුණ කියවුණෝ බුදුගුණ ඕල තේරම දන්නේ මන්තරම තමයි දන්නවද සහරය කරනයට යනවාතන්තැන් හොල එක කළ දොලට බෙත් කො ග්ඩයි අහර මේ කියලක් හිලා බෙර එල්ලනෙනවා කියල්ලා බෙර ගැනවොන්දැි කියෙන ඔයි බෙරෙල්ල හරින්න නනෑ බුදුගුණ ින්ම යොක්කම කරන්න බුදුගුණ මන්තර ෙල්ලවා කියලා කිය ඇල්ලා ඒම විකාර ගතියක බුදුගුණින්ත් එතන ඉතින් එහෙම මේ ප්‍රශ්නයන්න හැමදේීම කරන්නේ බදුගුණේ බුදුගුණෙන් කරන්නේ අනුගේ ලිොඳ කරනද බුදුගුණෙන් කරන්නේ මේ හුණිය ඒවා ඉං කරන එකද ට ලද නහම තැනක වා බුදුගුණේ එම ඔක්ම කරන්නගේ හෙමයවා අර මනුසය අනිත්ත රවට්ටන්ට මොකත් පාච්චිකන හසිංවත් පවුනකර බදුරජාණන් වහන්සේගේ ගුණේ මේ මනුසේ රගෙන ගුණ ගන්න නේද? තින් ඒ හිදා නියම ස්‍රදධාවවය නැත්වෝ බුදුගුණ ෙල්ලගන්න ඇත් වන නැහැ හරි බුදුගුණන කොහ දල්ගන්න සිතේ ඒ වගේ මයි ධර්මය තියන ගුණයන් පිළිබඳවත් තමන්ට හොඳවර ැනෙන් ඕන හරි ඒවාගෙන තොරතුර ොයා ගණඩෝන ඒවාට සම්බන්ධ කතා බුදුගුණොල්ට අදල් සම්බන්ධ කතා සඟුණල්ට සම්බන්ධ කතා මේ වගේ කතාප්‍රවෘති ආදිය භාවිතාකරගෙන මේවා ගැ ධර්මය ගැන තින ගුණයන් මදක් වෙනකොට. ඒක මේ ජීවිතයේදීම ඒ තේරුම් ගන්න මොහොතේදීම ප්‍රතිඵල ලබාදන එකක් කියන කාරණවා. ඒක එතරක් නෙවෙේ නේද තර්කයට හුවෙන්නති එකක්. ඒක යන්නේ ඒ මේ බලන්ට මෙන්න මේ දේකරොත් මේ දවෙනවා කියලා පෙන්නඩ පුළුවන් එක. ඒ විදිහට අපිට ලුවංකමක් තියෙන්්ඩෝනෑ හොඳින්ම තේරුම් අරගෙනටයුතු කරන්නට ධර්මය ගුණ හොඳින් තේරුම්ගඩ පුලංකම තිෙන්ටෝන තේරුම් අරගත්තට පස්සේ ස්වාකාතව ගාතාව කියදදී තමන්ට වෙනදාවගෙනව නික අමත වෙන්්ඩත් යනවා ගථාවක පාටමඇයි ගාතාවේ වචන ටික කියනකොට ගලාගෙනෙනවා අදහස හැගීම කලාගෙනනව පෙන්න්න හතුර වෙලාට ගාතාව අමතක ෙන්ඩත් යනවා හද ටික දවසක් කැක එෙමයි උු බලන්ටි වෙනස කරගන්න්ඩෝ හරි හිළඟට සඟ ගුණ ආගේ සඟගුණ සුපටි පන්න උජු පටිපන්න ඥාය පටිප්න්න ඔය විදිහට මේ සංඝයාගේ ගුණ පිළිබඳව කරුණු හොයාගෙන ඒවා හොඳට කියවලා ඒවගේදයන් ගොලක් කතන්දර තම්බෙනවා ඇ මේ පිළිබඳව අපිට හොඳට භාවි කරනන්න පුළොන් ග්‍රන්ථතයක්ති නොම ඇත කාලීන භවිවෙච්ච ග්‍රන්තයා මොකදද වි හා ගුණය කියලා ලියපු පොතත් තියෙනවා කාගෙද හේරුකාණය චන්දීමල ස්වාමීන් වහන්සේ දියපු මහා වටිා ගන්තයයක් තියෙන තිම මේ ග්‍රන්ත ොයා ගන්් මං ැන ැංකරග යන පසු විදි ඉක්ම කරගන්න වැඩේ හරි ග්‍රන්ථය හොයාගෙන මේ ග්‍රන්තයේ තියෙන මේ ගුණයන් පිළිබඳව ඔන්න අවශ්‍ය සියලු දීටික තියෙනවා මොකද කරන්න එක සැරයක් කියවුණු දෙවෙන ර වක තේන ය පල රි මන තරු ගත්ති කිය. නිසරගේනවො ේයෙන මෙච්ර කල්ම නොද මේගේ පල්ල තිබ්ලිකලා හතර සැර හම වෙතවා තින් බොහෝ ආර කියවන්නට. කියෝලා ඉවරනකොට හොඳ සයෙන් කියලලා ඉවරණනකොට මොද වෙන්නේ. අපේ හිතේවා රැදන ගතියත්තියනවා නද ඉති ඒ විදිහට මේ ගුණයන් ටික හද ගුණයන් ටික අපි හොඳම් තමන්ගි හිතේෙන් නැගිලා එන විදිහට සකස් කරගඩ ඕනෑ. එහෙම සකස්කරගත්ත හම සංඝ්‍ය වහන්සේ කියර කියනකට යසාංගික ධනක දය තුර ගාතාවවත් ඕනවේ නෑ වැඩිය. ගාතාව කියනක බොහොම හොඳ ගාතාව නැතුව වනත් තමන් ලොකු හැගිමකතම මෙ මේ වගේ හැගි බලන්නට අපි සංගි දාන කරනවා අපි සංගි ධනීම රද කො දුක්ලලා ටී. මටි ස්ති කල වා න් වහන් ේති ගතාව වගෙන සංගී ගතාවක් ෙනවා ඉමම් භික්කාංගෙනට අපි ති ම බික්කංගෙන මොුණවා ගෙනවා දන්න බික්කු සංගස දේම ගෙන ති ික්කු සංගස දේවා එච්චරයි ඒක අන්තරයකින් වගේ සංගික වුණනාගලා කියෙනවා වෙනවාද සාාසනයේ සිද්ධයක්ක් සිද්ධ වෙන්ඩ චේතනාව වනේ හ ඒ සිද්ධිය වෙන්න නෑ නැතා චේතනාව නැතු සිද්ධියක් වෙනවාද චේතනා හම් භික්කවේ කම්වංවදාම චේතනාවයි කර්මය එම් චේතනාව නැතුව සිද්ධයක් සිදදුවෙන්නේ එනම් චේතනාවයි හදාගණඩු. හරිසි අපි සංගික ධානයක් දෙන මේ ඇත්තු. ස්වයින් වහන්සේට ඉතික ස්වාමින් වහන්සේ ගතාව කියට කවුද ගාව කියන්න හරිු දෙන්නම්. ගිිය ඇත්තු කියන් මේ භික්‍ෂාධානය න පිරිකර සහිත භක්ෂාදාානය සංගයා වහන්සේට සංගයා කියන්නේ පොදුව පොදුව හැමද හැම සංගය වහන්සේටම හරි ඇතුරු කාර දායිතියන්නේ ගඟක් පෝෂණය වෙනවාගේ දම්සක්ව ඇත්තුම් සූත දේශනාව දේශනා කරපු දවසේ තමයි මේ උල්පත පටන් ගත්තය කවදහරම මේ ශාසනී වරනු කර තමයි යරන්නේඒ ඒ එතනින් ගලපු මේ මහා ජලධාරාව තමයි සගරත්නය න ඔක්කොම සංගය වන්ේ. ඒ සංඝයා වහන්සේ පෝෂණය කරන්නේසිව්පසයෙන් කවුද මේ ඇත්ත ඉතිං අන්නේ ගඟක් පෝෂණය කරන වගේ මේ අයගේ පෝෂණයෙන් ජීවත්වන පිරිසක් තමයි සංගය වහන්සේ යන් එතකොට ඒ සියලු මහා සංගරත්නයට අපි හාරියට සංගිකරුත් ලොකු චේතනාවකින් පොදු වසයෙන් බුද්ධසාාසනයේ සියලු මහාංඟරත්නයකෙන හැගිීමක් ඇතිකරගන්න පුළා එහෙම හැඟීමක් ඇතිකරගෙන සංගීකරොත් කාර්ද පුජා කරාවන්නේ යුත්තු හරහතන්වන්සර පපුජ කරව වවා. මුගලම් මහරහතාන් වන්සිර පූජා කරාව වෙනවා මහාකාශ්‍ය මහරහතාරන් වන්සර පපුජ කර වෙනවා කොමනි ංති වට නේද ඒකට මොකද කරන්න ඩෝනෑ හොදට සඟගුණ මෙිනෙහි කරගණ්ඩ ගාතාව කිවුත් තවත් හැගීම වැඩිවේ ගාතාව නොකිවුත් ඒත් තමන් ගීතය හැගිපතිවා එදා ඉඳම් ඒ වෙන කං එදා ඉඳම් මේ වෙනකං කී තැනක කීවාරයක් මහා සංගරත්නය විසේ ධානය පුජා කර ඇදබ නිසු. ද අදත් මේ බුද්ධ ශාසනය මොකද වෙන්නේ. එහෙමමදනේ එහෙමදනේ ඉතින් ඒ වගේ මම මේ මහා සංගරත්නය විසේහි ධානය පුජාකරා කලා තමන්ට ඇතුලාන්ට මහා චේතනාවක්ෙන්ඩ ඕනේ. ආන්ගේ චේතනාව හැදිල ෙන්ට ඕන විස ඒ සේෙන් ෝකෙදී මේටකන්ස ඇහැන දුරට ධර්මය සාකච්චා කරගෙන ආවා. ති මේකද අපි බලන් ෝන ඔන්න විශේෂෙන් ධර්මයෙන් උපදින සද්ධාව ධර්ම අවබෝධය. යම් කිසි කෙනෙකුට දැනුනානං පින්නත්න. යම් කිසි කෙනෙකුට දැනෙන්ඩෝ නෑ. මගේ මම පොඩිකාලේඳං උත්සාහයා ගත්තා හිත සැනසිල්ලේ තියාගන්ට. හරිගාද. නෙදිීත සංසගන්න මොකද කරේ. ක්‍රිකට් ගැහ්වා නද. ආවට පස්සේ හරිගෙන ඒසල්ල කරන වෙලා විතරයි. නේද සංගීතය පාවිතා කරා සංගීතය පාච්චි කරන වෙලාව විතරයි. න එකේගගේෙක උපක්‍රම ය දදාගත්තා ඒ ඔක්කෝ එතනම එතන ඒවත් යාගණ්ඩත් බෑ. ඒ එකකර පවත්තගෙන යන්නකොටත් තමාරවේ නද ප්‍රියන් හම්බුන ප්‍රියන් හම්බෙන හම්බෙන් යනකං හොදයි හම්බලාක වචනයක්කිවකම ක්ම රයි නද. ඒ වගේ ඉති ඒකටිය නවත්ත ගණඩ බෑ පවත් ග්ඩ බැ මේ හා පීරිිත තත්ත්වය අපි තේරුම් ගණ්ඩ ෝන. තේරුම් අර්ගන මොකද වෙන්නේ ඒ වගේ දුක් ඇති නොවෙන පීඩනයක් ඇති නොවන සිත සකස් කර ගැනීම වැඩ පිළියොල ධර්මය තුළ තියෙනවා කියලා. යම් කෙනෙක් අනිත්‍ය සං්ඥාව නාත්ම සංඥ්‍යාව අ සුභ ස්ඥාව අදවසයෙන් තමන්ට තියන පීඩනය අයිං වුණොත් ඒවගේ සංඥාවක් පුරුදු කරගෙන උස්සන් ඉන්න බරක් විිමින් තිබ්බාවගේ තමන්ට දැනෙන තමන්ට තේරෙන අධිකතර පීඩිත ස්වභාවය පින්නත්න තමන්ගේ හිතෙන් යම්ප්‍රමාණයකොට අයිං වෙද්දී සුවයක් සැනසීමක් මිහිරක් දැන්නකොට තමයි අනේ මේ ධර්මය තුළින් මට වෙන කිසිම කෙනෙ එක පිහිරක් ඕනේ නෑ තමන්ට මදාසක්ෙන් න රි ඒකත් පටිත් සම්පන්නේය ඇයි අරවිදි උනොත්තිතර ඒක එන්නේ නිකං එන්නේ නිකං අනිත්තය වන්දනා නොට වැදගෙන හිටියාගගේ හරින්නේ එනන් ධර්මය අවෝධය තුළින් ටිකටික ධර්මය අබෝධයන කොට මට දරාගණ්ඩ බැරුවෝ තිබ්බ අතෘප්තිකර ස්වභාවයමාව ගැලවෙනවා තමන්ටම දැනෙන් ඕෝනෑ රි ලෝකයේ ජීවත්වෙන තරගකාරී ජීවිතයක ජීවත්ව වෙන අය හරිර කවුරු වගේද මස්කෑල්ල ගත්ත කපුට වගේ ඒ මස්කෑල ගත්ත කපුට වගේ කියන්නේ යට හරි ප්‍රශ්න ඇ කපුට ෙන්න ොතෙන්ට මස්කාල්ලද හම හම්බුන් නැතිට කොමත් ප්‍ර්න නද මස් අම්බුන් නැති අරයට කොහමත් දුක හම්බෙජ්ජගෙනට දුක් ඒක ප්‍රශ්නේ ඇයි හම්බෙජගෙනටක ආරක්ෂ කර ගණ්ඩත්වන ඒක. හංගන්්ඩත් වෝන අනිත්තාගක ගත්හින්ට බයකුත් තියෙන හම්බු නැති අටුකයි හඹුුණනෑැක හ හම්බුණු ෙනනාදුකයි එකක නැතිවේ කර ජීවිතය හෙමදු නැද්ද. අපේ මුළු ජීවිතයේ අපට හම්බේච්චේවා හම්බෙච්චායට හම්බච්ච නැතිඒවා ගැන තනක අපි දුකයි. හම්බෙච්චේවා ගැන බයයි ඒව නැතිවෙනකට අආයදුකයි. ඉතින් තේරමක් නැතිසව භාවයක් තියෙන්නේ අන්න ඒ අතෘප්තිකර ස්වභාවය තමන්ගේ හිතෙන් අයි වෙලා හරි ලෝකෙම හෙල්ලුනත් හිත හෙල්ලෙන්නේ නැතිවිදියට ලෝකෙම වෙනස් වුනත් හිතේ මාත්‍රීය දුකාක් එන්නේ නැතිවිදිහට මේ හිත සකස් කරගන්න පුළුවන් බව ටික 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 ැනකොට තමන්ට මේ ධර්මය ගැන උපදින්නමකක්ද මේ ලෝකයේ වෙන කිසිමම දේකින් මේ වැඩේ කරන්න හම්බෙන්නේ ඒක මේ අර ඒකොය මේ මේ පොඩි ළමක තින අම්මට ති ආදරේ වගේ කරන්න නෙවෙයි හරි හං හෙමකත් තමයි ඔහුම්ගක් අයට තියෙනමකක්ද. මොකද කියලා දන්නේ. මට අම්මවනේ මට අම්ම වනම්ම නතු මට සි අඩක්නෑ කියලා වගේ අදහත්ති න වගේ සමරට රනේ ධර්මය නැත වැලක බුදුරජාණන් වහන්සේ නැත්තම් වැඩන්නන්නේ සංගරත්න්නේ නැත වැඩන්නෑ කියලා මගේ ජීවිතය පූජා කරනවාගේ කියව මල්තයතිය පහන්තියති න පෑගණන් කියන ජීවිතයම ප පූජාවේවානයද දෙක බුදුහන්දුුවට භාරක ාර දෙනවා වගේ නෑකෙන් ඇති පලක් වෙන්නේ නෑ කවර බාරගණඩත් නෑ හ මේ මේ කරර කාරය ජීවි ාරගන්න ශසනය කවුරුක්වත් නෑ එ මේ පූජාවේවාගෙන එක අදහස ඇතුලාන්තයෙන් දැනෙන් ඩෝනේ එක නරක නෑක අදහ ැනන් ඩෝනුමොක් දෙකේ අදහස වෙන මට සරණක් එක දැනෙන්ඩෝනෑ ඒ දැනීමක් ඒක දැනෙන්නේ ධර්මයෙන් ලැබෙන පෝෂණය ලැබෙනකොට අන් ඒවා හිස් බව තමන්ට දැනෙන් ඕෝන අන්නවා හිස් ඇයි ඒවයින් ලැබෙන්නේ තාවකාලික සතුටක් රි ඉස්තීර දුක්හම් බෙනයවයි ස්තීර වසීමම දුක්කම් වෙනනවා හරිද ඒ අනිවාර නියත වසෙන්ම දුක්කම් වෙනෝ ඉතින් අන්න ඒ වගේ දේවල් දැන එකට විසඳමක් නැතුවඉන්න වෙලාවේ සඳම හම්බෙන කොට තමන්ට අනිත්තේවා පුහු දුන්නේවාය වැඩක් නැතිේවාය ඒවා සරු නැතිේවාය කියලා තේරෙන ඇතුලාන්ට හැගීමකු උපදන්නේ. රි නැ ඇති ඔය කිය නිසාරයින ජීවයි හරිම මටතින් හරිර කියට හිත වැඩම්ම නැති වැඩක් මේ කරනවා අපකට්ටිය කියෝනවා කියවනවා කියෝනවා කියනවා අප අම්ම මේ කියෝන කියවිල්ල වැඩක් නෑ ඒ කියවන එකක් මොකද තියටු කියව එක අදාල චේතනාව තමන්ගේ තුළින් එන්න ඇත්තං ඒ කියවන එක ඇති වැඩක් වෙන්නේ කොච්චර බුදුගුණ දහම්ගුණ සඟුණ කියවත් හරිද ලක්ෂ වාරයක් බුදුගුණ කියනවට වැඩිය එක වතාවක්ක්. අර්ථයෙන් කියනවා නම් ඒකෙ තියෙන ප්‍රයෝජනය හොඳටම වැඩ හැබැයි ලක්සවා එකවතාවක් අර්තයෙන් කියනට වැඩිය ලක්ෂවතාවක් අර්ථයෙන් කියනවා නම් ඒහනම් කොච්චර ප්‍රයෝජනයක් ඒහින්ද කියවන වාරගාන නෙවෙයි වටින්නේ ඒකත් එක සිද්ධිය සිද්ධ වඩනම් චේතනාව නිවරදි චේතනාව මිශ්‍රවෙන්ඩ ඕනමයි නිර චේතන ිශ්‍රවෙන්ඩ් ඕනමයි ඒකන්ද ධර්මය ගැන තමන්ට ඇතිවන චේතනාව හරියට හැදෙෙන්න්නේ ධර්මයෙන් ටිකටික ටිකටි පෝෂණෙනකොට. යම් විදිහකින් සෝවාන්නු ොත්මකක්ද වෙන්නේ තත්ේ. තීදරත්නය ගැන ති අදහසමකක්ද. අචල ශ්‍රද්ධාව කියන්නේ එකයි. හරි දර්සන භූමයට පත්වනාද තමන්ට මේ ලෝකයේ පළවෙනි කතාවට නිවන් දැක්කාද මේ දර්ශනය තේරුම් ගත් අද මේ දැක්ම නිවැරදි වුණාද එතන්දි තමයි අචල සද්ධාවක ප තින්නේ හෙල් එෙන්න්න ම මේ සද්ධක්කක. හරි? ඒගේ තම ධර්ම පෝෂනයකොට ිටක තමන්තුල සද්ධාපතිනවානන්නේකම තමයි මේකම තමයි මේකම තමයි මේකම තමයි කියලා කිසිම වෙන වෙනනම් කිසිම විසඳමක් නෑ කියලා. අර පිපාස ඉන්නගෙනකුට නිකං ප්‍රනීත පානයක් ලැබුණ වගේ බඩිගින් ඉන්න කෙකොට අධික බඩිගින්න ගෙනකොට රජබෝජ රජභෝජනය කමුණාවගේ හැසය හරි එතකොට ඊට වැඩි දස දහස්කූනයක ප්‍රීතියක්. ධර්මයම පපෂණයට ධර්මයහම්බෙනකොට මගේ ඇතුළේ ඇතුළි ප්‍රශ්නිස ගන්න තියෙන එකම ක්‍රමය කර දැන නොකොට තමන්ට ලොකූ හැඟීමක් ඇතිවෙනවා ඒකෙන් ටික ටික ඒ දැනීමෙනකොට ඇතිවන හැගීමත් එක්ක පින්නවත්නී අන්න එකත් එක තමයි නියව ශ්‍රද්ධාවක් ඇතිවෙන කවරු ගැනත බුදුරජාන් වහන්සේ ගැන මට අද මේ ලැබිච්ච සහනයේ මේ ධර්මයෙන් මට ලැබිච්ච උත්සන් ඉන්න බරබිමින් තිබ්බාවාගේ ස්සංඉන්න බරබිමින් තිබ්බවාගේ මේ ධර්මයෙන් ලැබච්ච සහනය මට ලැබුණේ මගේ කල් යන මිත්‍රයන්ගේ ආසන්නම ඉන්න ඒ කළ ලැබ කල ය තය කලය තයන් හම බලාග නල්ලග නල්ලග නල්ල ක අති අල්ලගේ ක හො න්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේට මේ කොහඳ ලැබුණේ අන්න බලන්ඩ කොහමද ඉබේද අනියම ඒ ධර්මය උපදවාගන්ඩ මොකද කරඩනේ අනන්ත අප්‍රමාණ කාලයක් බෝධ සම්ාර පුරන්ඩුන පාරමිතා පුරඩුනා හරිර් දුකින්ද න නොවි නොවවින්ද පුදුකක් නැති තර දුක්කින්ද දුක්ක න්දල විදල විඳල තමයි උන්ස අපි හැම වුවේක ලබාගත්තය කිය තමන්ට මා හැකිීමක් උපතිින්ඩෝනෑ හරි ඉතා විසල් හැගි මක් උපදින්න් ෝනෑ බුදුරජාණන් වහන්සේ ගැන ොන්වේ ගානට ඕකක් කොරගන්ඩ ඕනක නොරු පුළුවන්රි එහෙම හැඟීමක් ඉපදුන හම බලන්ට තමන්ගේ බුද්ධුවන්දනා කොච්චර නන හරි වෙනද බුදදුන් වඳන වගෙන ඉටඩි කොඩක් වෙනස් හරිද මුලදි මුලති බුදුන් සහරයගේ මුලදදි මුලදි ුද්ුවන්දන ඔොහොමද පන්තියන කවරක් ුර තියන කවරුක්ත් මල්ති යන කවරුවක්වත් සපත්තු දාලාග ලාගර වැට න්ඩි සෙල්ලා ද ඒඒ බුද්ධ සකගච දම සනග්චාය සංගසන්නං ච්චා න්නේ වගේ එහෙම හිටපු අය අන්න වෙනස්සෙලා ඒහමට බුදදුගහදල බෑඒ එක අදන්න හොඳට මගවරයක් කියලා බලට ධර්මේ ටිකටික පෝෂණය වුනාානං අනිවාර්රයම ගෙදර බුද්ධ වන්දනා කරන්න තැනක් අදනවා හරි දවසකට එක වතාවක් කොමත් බුදු වදිනවා එහැම්වෙෙලාවකම සීල පිරිික්ෂනවා පිරික්ෂ පික්ෂ නිවැරදි කරගන්න හැම්බිලාගම අධිස්ථාන තින ඥාන සම්පයුක්ත අදහසක්තියෙනවා මොකක්දේ මේ සීලය නිවන සඳහාමයි මේ සී නිවන සඳහාම ඒකත් වචනයක් විතරක්නේ හුගාක්දනන මේ පංච සීල ප්‍රතිබදාව උතුම් නිර්වාණබෝධය සඳහාවේවා කියලා ද අය මත කරන්න පොඩ්ඩට තරහ වෙන ති වගේ අන්න ගිහම කමන්න මේබේවා කියන්න මොකද කවර කරන කෙනෙකුට අපි කියන්නේද මේක මගේ මේ පූජාව මේකර සඳහා වේවා මේක සඳහා වේවා ඒ කියැන්නේ මොකද කවුරර බලවතක් ඉන්නවාගන්නේද මේ ලෝකේ විස්්ව පාලනය කන කවර බලවතෙක් මැවු කාරයක් මේවා බලාගන ඉදලා ආරය වේවාක ඒක පැත්‍ර දාලා දෙෙන්ටන මේ පැත්‍ර දාලා දෙෙන්ටන මේ පැත්‍ර දාලා දෙන්ට නේ කියෙ හෙම කවර ඉන්නවාගේ අපත් අදේනි නි ති පාථනා කරත් කමන්නේ න ඒයටට එහෙම වේවාගේල ක්වත් මටත් මෙම වේවාග ඇතන්නේ නිවන්දකින අය වේවා කිය කිය යුතුද නිවන්දකිට බලාපොරොත් වෙන වේවාගේ යුතුනෑ ඇයි නිවන සාක්ෂාත් කර ගත යුද්ධයා තමන්තුලින් තමන්තුලින් සාක්ෂත් කරගත යුද්දයක් එහෙනම් ඒ ඒකට වේවා වේවාකිවට වෙන්නෙමනෑ වේවාගවට වෙන්න එක එනම් පංචසීල ප්‍රතිපදාව තමාන් සිල්ද ගන්නකොට පවා තමන්ට හැඟීමක්ෙන්ට ඕන මගේ මේ තියන අකර්මණ්‍ය හිත මාව අවබෝධ කරග්ඩ බාදා කරන මගේම මේ සිත නිවැරදි කිරීම සඳහා අකුසලයෙන් මැඩලීම සඳහා අකුසලේ නැති කිරීම සඳහා මම මේ උතුම් සීලය සමාදං වුණේ මේක රකින රකින වාර්යක් ගානේ මගේ ශක්තිය දවා නිවන්දකකි ති අවස්ථාවමට උදාවෙනවා පුදාවෙන් හතුවෙන කියල දැනගෙනම දැනගෙනම දැගෙනම සි සසාාවම් පාාවෙන් එතකොට හරි ඉතින් එහෙම නිවැරදිව බුද්ධ වන්දනා කරන්න තැනක් සකස් කරගෙන ඒ තැන දවසකට එක වාරයක් අ අන්ද භක්තියකින් නැතුව ඇතුලාන්ත ගැඹරුහගේ හැඟීමකින් බුද්ධ වන්දනා සිද්ධ කරන්න ඕන දැන් ඉතින් බනසීය පන්නල් ඇහවා සීියකට වැඩිය හවා දැඟිති වෙනස් වෙලා නැත්ත හරිගන්න දැ වහන නවත් න්ඩ එක්ුද අහපුටික අහපුටික එකතු කරගඩ දහනක නවත්තල හපුටි ආහුටික ජීවිතයට එකතු කරගන්න ඕන එම ජීවිතයට එකතුරගත් හම තමයි අපිට යම්කිසි ආකාරයක ඉදිරිියක් වර්ධනය කර ගණඩ පුළුවන්කව තියෙන්නේ ඒකට දැඩි උුනන්දුවක් අද බුදුගුණ දහම් ුණ සඟගුණ අපේ හිතේ නැගෙන විදිහට හොන්දට හොතට හොඳට හොඳට හදාගඩුව හො දැංහිම් හදාගත්ත කියන්න ප්‍රාණ ගාතයයක් කරණට ගයත් අදත්ත අදානයක් කරන්්ිගියත් බොරුවක් යන්ඩ ගියත් නොවද එක පාට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ මදක් වෙනවා ප්‍රබලවල හරි හැන්දව බුද හාම්දුර න්ට යන්ු පුළුවන් ෙන්ඩුවනා අප මකද මංගේ කියන්නේ ව බුද්ධ වන්දනාවට යනකට හරිර බදුරජාන් වහන්සේලාට යන වගේ අපි හැම්බලේ මිතුරවන්ු මම බුදුරජාණන් වහන්සේමට මුණ ගැවුණොත් අපි හරියට ඒෙනළඟ වටි ආකං ගණ්ඩයනවා අපට ගම ඉන්න ප්‍රභූ අතරේ වටි ආං ගණ්ඩය නොද නැදද කාහරි හම්බු හරි නැතන්ග මංගන මොන හි අයිදන්න ොද ඇඳුමක් අදාගන්්ඩෝන මං ඒතැනට ගම් මෙහම කතා කරන්නඩඕනේ හරි ලොකු ලොකු අය හම්බුනාාව කොහෝද එමනි අමුතු දෙරන්නෝටික පෙන්න්නට හතන මොකද යාල ඉස්සරහ වටිනා මකතාගටතද පුළුවන් මොකද කෙන ලොකු හමුුණ සහරයකති ගැ තමන්ගවත් කියන මේ දන්නවා ද අපි මෙ හවල්ල අය හද අපේ අපි මෙහෙම හිටපුය අපේ සියලා මෙහෙමයි අපේ ආතලා මෙහෙමයි කේක කියවදනද ඒන්න මොකද එයාගේ හිත තුළ වටිනාකමක් හදන්න මට අපි හැබිලීමම අනිත්තා ස්සර ඇ ලංකා ජනාධවත්තුමමා පේකෙදරාවව ත පුුවන්තරන් යාගේ විස්සරහ ම වටින කෙනෙක් බව පෙන්න්නට පුලන්තරන්ගේ කියරම් තාත් ප්‍රභූරේකවත්යම යා සර මාත් මෙහමයි කිය පෙන්නට පෙන්නන්නම කරගෙන අපිට ඇත්තටම ඒ පුද්ගල අලළඟ අපිට වට්නාකමත්තිෙන් ඔඕන ධර්මය තුළ ඉන්න බෞද්ධයාට එයා බලන්ට මට බුදු හාම්දුරුව මොන තර වට්නාක මද්දේද බුදුරජාණන් වහන්සේ මාවත් අක්සේරු කරන්නේ කොමද බුදුජාණ වහන්ේ මට මොනවාගේ වට්නාක මද්දේද කියලා නික හැදවට හමඳ පොට හිතරබන්න මට අද බදුරජාන් වහන්සේ ජීවාන හම්ු මනවා මෝගපුරසය හිස්පුරසය දැංවත්වය මර මස් පාරෝතටික අත හැල්ලදානු නේද දරුව ගැ තින ඔච්චරලකු බැඳීම දැංවත් අත හැල්ලදාන. ඕ කල්ලගෙන තමයි සංසාරය හැමදාම ආවේ කියලා තෙස් දෙවල් තියයි දන්නෙද. මන්න දන්න ඇතිම තියෙනවා නන්තම ප්‍රශ්න න තියනනගල් නේද මටත් කියයි. ඔය පන්සල තැල්ලදානු. ඔය අරණ්‍යය ැල්ලදානවා ඒඉදන්න තියෙනව අන්තවශම කිය ති බලඩන පිරික්සලා හැන්දර බුදු හාමුදුරුව හම්බුුණාව තමන්ටම තේරේ තමන්ගේ ස්වභාවය හරි අන්න එෙම හම්බේනෝක බුද්ධ වන්දනවන්න හිමි එකක් වවෙඩුවනේ ර්තා නිත එකක් වෙන්ඩෝන ඉතා අර්තා නිතකක් ෙන්්ඩෝන හේ බුදුජාණන්ේ ඉතිරයට කියයත් ඉදිරියට යනවා කියන්නේ බුදුගුණ හම්ගුණ සඟගුණ දැනගෙන හරි ඒ ඒවා දන්න කෙනෙක් බුදුරජාණන් වහන්සේ මට හබුණත් කියලා මෙිහිකරොත් පින්න ත්න්නේ තමන් ධර්මයෙන් පෝසන වෙලා ඉන්නවන්න යම් ප්‍රමාණකට එපමනකින් ම හැඟිීමක් ඇති කරගන්න පුළ ලොකූ හැඟීමක් ඇති කරගන්න පුලා. ආංගේ හැඟීම ගාතා පනස්දහ කිවර වැඩිය වටින බුද්ධෝන්දන වෙද ඒ තෙරම ගාතාක කියන්ට පක්කිණකද න එනි හැඟීමත් තියාගෙන පටන්ගත්ව වෙලාවෙද හැඳ වෙන ඉර වෙනකම්ම එවැනි හැඟීමක් මිස්ත්‍ර කරගෙන තමයි අපි ගාතාටික සජායන කර නැස්තක පියාගත්ත හම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ ඔක්කොම කියනවාවාගේ තිපි සෝ භගවාරහං සම්මා සම්බුද්ධ ඉජාචරණ සම්පන් ව සුගත ලෝක විදු එතර බුදු වඳන්නේ බුදුන් වඳිනවා කියන්නේ මේවා කියලවඳන්නේ ඒ ඒ භාග්‍යවත්තුව අරයත්තු වූ සම්මා සබදුරජාණන් වහන්සේ කියලා අන්නේ විදියට ධර්මය ගැන මහා සංගරත්නය ගැන ලොක හැගිමක සඟ ගුණ දැකලා සංගගුණු හොයාගණ්ඩන සැියුත් මහරහතන් වහන්සේගේ ගුණයන් මහාකාශ්‍යය මහරහතන් වහන්සේගේ ගුණයන් ඇතිබුණ ඒවා ගැන හොයා ගණ්ඩෝනේ අ ඒ කරුණු හොයාගෙන මොකද කරඩුවන ඒවා ඒවා ඔක්කොම මිශ්‍ර වෙලා හේතුවෙලා අපි හොයාගත්ත කියවවපු අහගත්ත දැනගත්ත කරුණු මිස්ත්‍රවෙලා හේතු වෙලා සුපටිපාන්න ගාතාවකෙනට අප පේහිතෙන් නැගීල එන්ඩෝනෑ හැඟී මොක්කොම අන්න එහම ලොකූ ආනිසංස්වාරයක් ඇති කරගන්න පුළුවන් අපිට ඒවගේ බුද්ුවන්දනවා සිද්දකරු හරි ඒගේ බුද්ුවන්දනවා සිද්ධ කරු. එහෙම බුදු වදින කෙනා දවල් කාලයි සාමාන්‍ය වෙලා වෙදී ස්තමන්ගේ ගිී ජීවිතයගේ වෙනනකොට වැරද්දක් කරන්න ගියොත් මොදවෙන්න අන්නරුව නැගිලයි නවා. තදිම්ම නැගිලයි නැති මං කියනය කළ බල කරල බලන් එනම් වැරදි කරෙන වනංඒ එක දෝසය ශ්‍රද්ධාය මදිිකමයි හරි ස්‍රද්දාය මදිකමයියේ. ශ්‍රද්ධාහොඳට හැදුන අනං තමන්ගේ ඇතින් වැරදි කෙරෙන්නේ නෑ කරන්න නෙවෙයි කෙරෙන්නේ නෑ පින්නත්න්නේ ඇතුලාන්තේම ඉතා විශාල ප්‍රබල ජේතනාවක් හටගන්නවා අති මහත් වූ ගෞරවයක් හටගන්නවා මත ගැනේ දරි දමුතුවාන් වහන්සේ සංඝා වහන්සේගේ ගුණ කියන හැටි මේ සිල්ුවන්ත ගුණුවන්ත මේ මහා දරාගත්ත සීලය දරාගත්ත ගුණය දරාගත්ත මේ භික්‍ෂුව පාතරය තරගෙන සෙරපපු දෙගත් නැතුව මහපාරය වඩි නකොට වැඩමරනකොට ඒක දැක් ශ්‍රද්ධාවන්ත ගිහිතනැත්තාගේ කකුල් දෙක නැමෙනවා නිකම නැමෙනව කියලකයන් නැමෙනවා අද දෙක පල්ලහටයවා පසඟ පිහිටුවවා හ හතර ගාති දාලා වදින්නේ නේද වන්දනා කරෙනවා මේ ගුණුවන්ත ස්භාවය සිල්වන්ත ස්වභාවය හින්ද එතුකට අන්නේ වගේ මහා සංගරත්ය ගැනවාගේ ලකූුවදහසක් අපි ටතිවෙන් ඕන සංගපිත්‍රරුවයන් වහන්සේලා මේ රට මොනොතරන්න සේවයක් කලාද කියර දැඩී දහසක් ඇතිවුණු ඒවත් එක්ක ඒඒ මහා උත්තමයෝ මොන තරන් කැප කිරීමක් කරාද මට මොක දෑ බෞද්ධයක දිහට කේලන්ටිකකින් කියනෙන් නවත්ත ගණඩ වැරියීමට ආංහෙන් බලන්න හිස්වජන කියෝගියෝ ඉන්න නවත්තකන්න මට මොකදෑැ ැරි පරුස්වාජන කියනක නවත් ගන්ඩ මට මොක දෑ බැරි ආගේ විදිහට තමන්ට දැනේ ඒ ප්‍රබලෝ දැනේ ය දන්නේමට බුදුරජාන්හන්සගේ ලෝකේයට අපි ල් වෙලා යන තකොට දැමොක කරන්නයකර බුදු ගුණ දහමුම්ගුණ සහඟු නාරගෙන හොදී ගුණ දැන පැහැදෙන්ඩෝන ඒ පැහැදිනාඒ යන්තංහරි තමන්ගේ මනසිකාරයක රැඳනා කියලා දැන එක හොමද ගතාව කියනකොට වෙනස් වෙනස් බවත් තමන්ට දැනෙන්ඩන හරි අන්නේ ඒ වෙනස් බවත් එක්ක අපිට මේ ධර්මය තුළට ප්‍රවිස්්ට වෙන්ඩ ලොක කාරණාව සිද්ධ කරගන්න පුළා එතකොට තමග මුළ ජීවිතයේම ලොකූ වෙන සක් සිද්ධ කරගන්න පුළලන්කමත් තියෙනවා ගත කරන හැමනිිේශයකම තෙරුවන් සමගම රැඳෙන ස්වභාවයා. අන්න එහෙම ස්වභාවය තියෙනවනං අපිට ගැටලුවෙන් හැබලීම අපේ හිත අපි පොල භවනවා ධර්මයෙන් විසඳම් කන්ට. රි බොහෝ අස නීපතත්තවයන් ඇතිවොට බොහෝ කරදර ඇතිවෙනොට තමන්ගි චිත්්‍රප්‍රීඩාවන් වලට හැම දේකදම අපේ හිත අපිිය ධර්මයම විසිතුදුම් හයන්ට උත්හ කරනවා. දැනට කොම දන්න. එක දිකට කරදරපුහම සමහරයනම්මකතු කරන්න. ධර්මය පැත්තක තිබ්බාය ගියාය දිව්වාය රත්කරාය නේද වැලලුවාය එක කෙව කළබනඒ කෙන කියනවා කරලා බලන්නවා. ධර්මයෙන් පෝෂණය වුණනානම් ධර්මය පිළිබඳ තමන්ට ල විස්වාසයක් ඇතිවඩ ඇතිවෙන්ඩ පිනත්නේ එවැනි හැම්බලේ මෙන මොක්ද බුදුරාණ වන්ේ දෙසනා කරලා තියන මේ පිබඳ එක පලවෙනනියෙන්ම හොලයින්න පලවනියම එක හොලයින්න. හොයලා නිවැරදිවම කටයුතු කන්න කෙනෙක් බවඩ පත්නනයක බුදුගුණ දහම්ගුණ සඟන පිළිබඳ වූ සිහිය තමන්ගේ පැත්තෙන් වර්ධනය වෙන විදිහට අමතක වන්නෙම නැතිවිදිර නිකං වැඳවැඳ ඉන්න කෙනෙයි ාථගේ කියන්න එකත්න්නේ මේ ගාතා කියනකොට මොද වන්නඩ නොේ මුල බද්ධ වන්දනාව හැන්දෑ කරේ නිවසේදී තමන් කියන හැම්ම ගාතාවක්ම ඉතින් තේරුම් හයා ගඩු මේක සරල දෙයක් ට මේ හම වන දෙයක්ම මේකන්ගන මේ සූත්‍රය කියන කරනමේ සත්‍රය තේරම් හො ගඩුන තේරුම තමන්ගේ හිතෙන් නැගල එෙන්ඩෝනෑ බුද්ධ වන්දනාව කරන කොට හැම්ම ගාතාවකම තේරුමත් එක්කම දෙකට කාලය ගණ්ඩ ාලය අරගෙන ඒ තේරුමත් එක්කම අර්ථය දැනගෙන පාලියම්ම දෙසන කරඩ ඕන හද වන්දනාව කරඩව එතකට තමයි හිතියෙන අර්ථය මොකද ඇයි අපි මේක වෙන දිහට වල්ධනා කරන්න බැරි පුළුවන් හරි නමුත් ඒකෙන් ලැබෙන ආනිසංස වාරය ගොඩක් අඩුයි අඩුවන්ට හේතුවත් තින එක මේ මන්තරයක් නැතින් දනෙවේ දැන් න්න අපි සහරලාට යනවා කොහැර ැනකට ග්‍යාමවෙන්න මෙන්න හෙනවා සද්‍යයා රි සිංහලෙන් භික්‍ෂුන් වහන්සේගේ ගුණාගයක් කියනවා කිය මොනවද කියන ඔන්න දැන්ම ගිහිගේ අත හැරලා ආවා කියගති කියනද හරි මෙහෙම ආවා මෙහෙම වනා මෙෙම වුණ ද කියලා කියනවා හරි මති ත් කියක හොඳද නැත්ද හොදයි ගමක්කුපතිනදකොට නේද නමුත් අපේ ගෙදර තියෙනවා වටන මැනිකා තව ටිකක් වටන එකත්තිනවා කවර කෙනෙ කොන්න ටිකක් වටන මැනිි අපිට ගෙනක් දෙෙනකොට අපි ගොඩාක් වටන මැනික අතහැල් ලරක ගන්නවාද න නේද සංග්‍ය වහන්සේ වඩිනොකොට මංගේට පස්කව ඔය ඔය කවි ටික්ත් කියන්න හොඳයි හැබැ ටිස්සෙල්ලා සුපරිිපන්න ාතාව ෙරෙෙන්ට දැම්ම කොල්ලා තියෙනනකොද ගාතාව අතහැරලා වෙන එකක් කියන්න පටාමර එතර ගාතාව කියනකොට හැගී උපදදි එනැත්තං චේතනාවපදි නැතමොද කරන්නු ගතාවේ තේරුම් හොයාගඩන එක වචන එක තේරුම් ගොඩාක් තියන වෙනත් බාසාාවට පරිවර්තනය කරනකොට හොඳමද තමයි දන්න බා තියෙන බාසාාව හදරල එක් පිම හැගීම මුපදවාගන්න එක ක ඒක ලැබෙන නිස ක්කෝ ජච සූජච කියනවා සිංහලෙන් කියන්නක වචන ගොඩක් කුණන ඉ වචන ඔක්කොම නියෝජනය කරන එක හැඟීමක්ක බපුදවාගණ්ඩ ඒ ගාථාව භාවිතා කරගෙන සජයනා කරන්නුවන්. ඉතින් විදි ගෙදර බුද් වන්දනාව තමන්ට මහපතා කුදා කර ගඩ පුළ එක නිවැරදිව කළොත්. හරි ම පිනක් ජනතරගන්න පුළ. එ ගෙදරයි දම්ම කළ හැක දෙ අත්තියද්දී අපි හරිගයට කරන්නේ ඒකන්ද ඒ අදාල සිද්ධ විය යුතු ආකාර්ශය සිද්ධ වෙන්නේ එකෙ දැ මොකක්දබි මතක් කරේ බුදු ගුණ දහම්ගුණ සඟගුණ ගැන හොයාගෙන ඒවා හොඳ ධාරණය වෙනකම් මෙහි කරකර මිනිහිකරකර මිහිර කර රේර්වානය නායගසාන්නාන්සගේ පොත්ත කියය වනං කීපවතාවක්ක හොඳටම ප්‍රමාණුවත් වෙනවා අන්න ඒ විදිහට මේ හිත ධර්මය තුළ අචලව ශ්‍රද්ධාවක් ඇතිවෙන විදිහයට සකස්කරගන්ට. එහෙම සකස්කරගත්තම අපි පාපයෙන් ගැලවෙන ස්වභභවෙති නවා. ඒහිම මේ අතන් වනි ප්‍රාර්ථන කන තමන්ගේ බහු බලය ෝද රිහම්ම කරගත්ත ද ධනේවී පැදන් කරලා. ධර්ම දානමේ පුුණ් කර්මයක් සිද්ධ කළා ඒ ඒ ධනම පුුණ් කර්මය ලබුණාව සිලුවම පුුණඩි ශක්තිය මේ ඇත්තන්ටම උතුම් අවබෝධය පිණිසම නිර්වාණවබෝධය පිණිසම වේවාගේ ප්‍රාර්ථනා කර අකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තගන් මෝදිතා චරංරකං තුසාසනං චරංරක්කං තුදේසනං, චිරංරක්කං තුමං පරන්තී